නමෝතස්ස භගවතු වරහතු සබබදම්මිසු, අප පටි හතඥානචාරස්ස දස බලදරස්ස චතු වීසාරජ ජෙවිසාරෙදස්සෙ. සබ්බ සතුතුත මස්ස දම්මිසරස්ස. දම්මරාජස්ස දම්මස්සාමිස තතාාගතස්ස සම්බඥුණු සම්මා සම්බුද්බුදස්සෙ නමෝතස්ස භගවතුවරහතු සම්බධම්මිසු අප අපටි හතඥාන චාරස්ස. දස බලදරස්ස චචුවිීසාරජ්ජෙ විසාරදස්ස සබබ සතුතුතමස්ස දමමිසරස්ස දමමරාජස්ස දමමසාමිස තතාාගකස්ස සම්බ්ඥනු සම්මා සමබුද්බුදස්ස. නමෝතස්ස භගවතු වරහතු සබ්බ දමමිසු. අප පටිහතඥාන චාරස්ස දස බලධරස්ස චතුවී සසාරඥජෙ විසාරයදස්සෙ. සබ්බ සතතුතුතමස්ස දමමිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස. සතාගතස්ස සම්බඥනු සම්මාසමබුද්බු දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙසියල දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයන් කෙරෙහි, අසීමිත දයාවකින්, කරුණාවකින් මෛත්‍රියකින් යුක්තව, අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන්, අබමල් රේන්වකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස. දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්න්න ඒ උතුම් ධර්ම අවවාද තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මෙලව ජීවිතයේ තව තවත් යහපත් කරග්ඩත් උතුම් පුණ්්‍ය කර්මයන් තව තවත් සිද්ධ කරගණ්ඩත් ඒ තුළින් සුගති ගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන උතුම් බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහන් නිවන ශාක්ෂාත් කිරීමේ බලාපොරොත්තුවත් ඇතිවයි මේ ධර්මදාන මේ පිංකම සිදු කරනු ලබන්නේ. පෙනතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම සඳහා. ධර්මශ්‍රවනය කරන ශ්‍රාවකයා මහත් වූ බලාපොරොත්තු පෙරදැරි කර ගනම ධර්මශ්‍රවනය කළ යුතුයි කියලා එතමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝදධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශන අතරතුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියලා. අපි ඒ විදිහෙට ධර්මදේශනාවශ්‍රවනය කරමු පිනතනින් මේ දවස්වල අපි සාකච්ඡා කරමින් හිටියේ මජ්‍යුම නිකායේ සඳහන්වන දක්කිනා විභංග සූත්‍රයට සම්බන්ධ දක්කිනා විභංග සූත්‍ර අට්ට කතාව අට්ටකතාව මෝලික කරගෙන ධර්මදේශනා හතරත් මේ වෙනකොට සිද්ධ කරලා නිමා කරලා තියනවා ඒ දේශනා මාලාව පස්වෙනි ධර්මදේශනාවයි අද මේ සිදු කරන්න බලාපොරොත්වයවෙන්නේ. පිනතනි දක්කින විභංග සූත්‍රයෙන් විශේෂයෙන් සාකච්ඡා කරන නිදානය ගැන්නේ මේ ශාසනයේ සාං හතකුත් පෞද්ගලිකදාන දා හතරකුත් භගිතුන් වහන්සේ පැහැදිී කරනවා සාංගීකදාන හතේ පළවෙනි සාංගීකදානය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රධහනව උබතෝ සංඝයා වැඩම කරවලා දෙන දානේ. උබතෝ සංඝයක් කියල කියයන්නේ භික්‍ෂූන් වහන්සේලත් භික්‍ෂුණීන් වහන්සේලත් දෙපිරිසම වැඩයින්නෝ. ප්‍රමාණය මෙච්චරක් කියල සීමාවක් නෑහ. දෙවනිසාංගීක දානය බුදුරජාණන් වහන්සේ නැහැ නමුත් උබතෝ සංගයයින්න. භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසම වැඩඉන්නවා භාගතුන් වහන්සේ නෑ. නමුත් භාගිතුන් වහන්සේත් වැඩ ඉන්න දානය පරම දක්කිනී යැයි ඊට සමාන දානයක් නම් ලෝක තවනේ ඊළඟට සඳහන් කරලා අට්ටකතාව ප්‍රශ්නයක් අහනවා අද භාගිතුන් වහස පිරිනිිවම් පාලා නමුත් යම් දායකයකුට ශ්‍රද්ධාවන්තයකුට අවශ්‍ය නම් පලවෙනි සාංගීක දානය අදත් පූජා කරන්නට බැරිදි කියලා. එකට උත්තරයක් දෙනවා පුළුහන් කියලා නැවත ප්‍රශ්නයක් අහනවා ඒ කොහොමොද කියලා එකට උත්තරේ සපේනවා භික්‍ෂූන් වහන්සේලත් වැඩම කරවල භික්‍ෂුණීන් වහන්සේලත් වැඩම කරවල භාග්‍යතුන් වහන්සේගේ සරුවඥ ධාතුන් වහන්සේල වැඩඉන්න සදහතුක කරඩුවක් ඒම නැත්තං මහන්සනම වැඩමෝල මැද්දෙන් වඩා හිදවුණු බුද්ධාසනය හදලා මැදිින් වඩා හිදවුණු භික්‍ෂු සංගයා දෙපසින් වැඩන්නෝ එහෙම ඒ පළවෙනි සාංගීකධානය අදත් පූජා කරන්න පුළුවන්. නමුත්මන්නතුනි ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඩම කලානං යම් උපස්ථානයක් උපකාරයක් කරනවද ඒ පිංකම වෙලාවේ උපකාරය එහෙම්මම කරණ්ඩෝනේ. භාගිතුන් වහන්සේටත් ශ්‍රීහස්ත දහතුව දෝවනය කරඩ ප ස. භික්‍ෂ සංඝයාට දංපූජා කරඩ කලින් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාව තැන්පත් කරුව. පූජාව තැම්පත් කරනකොට භාගිතුන් වහසේ අද දාන වලඳනවම නං මෙතන අපි කොහොමද දාන සකස් කරන්නේ අපි කොහොමද දානය එතින්ට පිළියල කරන්නේ ඒ සියලු කාරණ ඒ විදිහට සම්පූර්ණ කරන් ෝනේ භාගිතුන් වහන්සේ මෙතන ජීවමානුව වැඩඉන්නවාය කියන උතුම් සංඥාව සහිතව සියලුම දේවල් සම්පාදනය කරලා බුද්ධ පූජාව පිළිගන්වලා උබතුව සංගයට දන්දිනවා පිනති මේක ඒතරම් පහසු කාරයක් නෙමේ මන වූ ශ්‍රද්ධ මන වූ ප්‍රඥාවක් තියෙන නමුත් පරම දක්කිනේ යභාවයට පත්කර ගණ්ඩ පුළුහන් දායකයාගේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මත එතන මනා ශ්‍රද්ධාවක් සහ මනා ප්‍රඥාවක් කියල මම සඳහන් කළේ ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරනකොට අපි මොනතරං දේවල් ඒ සඳහා සූදානන් කරනවාද අත දෝවනය කරගන්න පෙන් ඊළඟට අත පිහෙගන්න උපකරන සමහරලට දත්සුද්ධ කරගණ්ඩ දැහැටිකූරුවාගේ දේවල් වලදන්ඩ සමහරලාට සුප් වර්ග කැදවර්ග තැම්බිල්ලි, ඇල් පැන්, උනු පැන්ක් මේ විවිධ දේවල් අපි සකස් කරනවා. එ කිසිීම දෙයක් අඩු නැතුව බුද්ධ පූජාව පිළිගන්වන් රෝණේ. ඊට වඩා වැඩි වුනාටකමක් නෑ භාගිත නොහසිර කරන පූජාව නමුත් ඊට වඩා අඩු වෙනවනං අපි භාගිතු නොහසිර කරන සැලකිල් අඩු කරලයි තියන්නේ. එහෙම නොකොට භාග්‍යතුන් වහන්සේ වැඩඉන්නවාම කියන චේතනාවෙන් ඒ ගෞරවයත් ඉස්මතුවෙන්ට අද භාගිතුන් වහස අපේ ගෙදරට වැඩලා එතවට ගෙදර පිළියල කරනකුටේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපේ ගෙදර අද දානකට වඩිනව නං මේ ගෙදර කොහොම වියන් බඳිනවද මේ ගෙදර කොහොම සැරසිලි කරනවාද මේ ගෙදර කොහොම සුවඳවත් කරනවද මේ ආසන කොහොම පණවනවාද මේ සියලුම කාරණා ඒ විදිහෙටම සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට තමයි ඒ ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව ඒ දායකයගේ හිතට ඇතුල් වෙලා තියෙන්නේ. ඒ කාරණාව පදනම් කරගෙන නිහඬ බව ආරක්ෂා කරගෙන අප්‍රමාණ ගෞරවාදරයෙන් ඒ සත්කාරිය සම්පූර්ණ කර. අදත් ඒ මහානු භව සම්පන්නේ දානයේ ආනිසන්සේ ලබන්ඩ බැරිකමක් නෑ කියලා අට්ට කතාව උත්තරයක් දෙනවා. බුද්ධාසනයේ මනාව සක සලතිෙන්දුවනේ සමහර වෙලාවට ශ්‍රද්ධව අඩුයි අදත් සදහතුක කරඬුව පින්කංගෙවල්ලවට වැඩඹුණු. නමුත් අපි දකිනවා බුද්ධාසනයේ මොකක්ද කියලා නමුත් මෙතැනදී එහෙම කළොත් ඒ බුද්ධ සඥාව අපිට ඇවිල්ලනෑ. අපි දකිනවා සමහලට සුදියකට කොලින් වගේ පොඩිකූරුවලින් හදාපුපුම ලස්සන අලංකාරාසනය නමු ජීවමානෝම වැඩියනම් ඒවාග්‍යාසනයක් මත වැඩඉන්න බෑ. එනම් බුද්ධාසනයත් ඉතාම උසස්මාකාරය සකස්කරල තියන්්ඩෝන ජීව මානෝම වැඩල වැඩඉන්නවා කියන සංඥාව ඇතුව. සමහර තැනකාපි දකිනවා. භික්‍ෂූන් වහන්සේලාට බොහොම හොඳ පිරිසිදු සුදු වස්ත්‍ර ආසනොවලට එරලතිය නමුත් සදහතුක කරඩුව වැඩා හිඳවන ආසනයට පත්තර කොලයක් එරලතියෙනවා. එතවට සාමාන්‍ය පුද්ගලයකුට දක්වන ගෞරවයවත් දක්වොලා නෑ කියන කාරණාව පැහැදිලි වෙනවා සුවන්දදුම් පහන් දල්වන එ සියලූම දේවල් බුද්ධාසනය මතම තියලා. භාගිතුන්හසි ජීවමානුවම වැඩහිටියනං එහෙම දුම් වැදමින් එහෙම උුණුසුම දැනමින් වැඩයින්ඩ පුළුහන්ද කියන කාරණාවට යන්ඩන එකයිකිේ දායකයාගේ ප්‍රඥ්ඥාව මත තමයි මේ දානයේ මහත්ඵල කරගන්ඩ පුළහංකම තියෙන්න්නේ. මන වූ ප්‍රඥ්ඥාවක් ධර්මශ්‍රවනය කරලා ලබාගත්තා අවබෝධයක් එතන්ට හරි වටි. ි පිඳහළ බතු සංගස්සහි පමුකේ සදහතුකංගං පටිමංවං ආසනේ තපෙත්තුවා ආරාධකං කපිත්තුවා දක්කි නෝදකං ආදිිංකත්වා, සබ්බං සත්තු පටමං දත්වා උබතුෝ සංගස්ස ධාතක් බංං ඒවන්න් බුද්ධ පමුකස්, උබතුතෝ සංගස්ස දානං දිිනං නාහම්ී කෙළි සඳහන් කරන්නේ භාගිතුන් වහන්සි වැඩම කරවලා. මුලින් බද්ාසනය මත වඩා හිදවල දක්කි නොෝදකේ භාගිතුන් වහන්සේට අවශ්‍ය පැ අත දෝවනය කරන්ඩාදී පැක් පූජා කරලා සංගරත්නයට කලින් භාගිතුන් වහන්සේට දානය පිළිගන්වලා ඒළඟට සංගරත් නයට දං පූජා කරනවා කියන කාරණාව අටකතාව සඳහන් කරලා තියෙන ආකාරයි එසේපත් කරන්නට යේදන තත්තයන් සත්තු දින්නං තං කාතබ්බං යමෙක් ශාස්තෘන් වහන්සේට පූජා කලානං එයට කුමක් කරනවද දැ පිනතිනි අපි අද සදහතුක කරඩුව වැඩමෝල පළවෙනි සංගීක ධානය වගේ ධානයක් පූජ කරලා යම් පරිෂ්කාරජාති සකසලා තිබුණ නං පූජ කරඩ භාගිතුන් වහන්සේටත් කොටසක් අපි වෙෙන් කරලායි තියන්නේ. නමුත් ජීවමානුවම නැහැ සදාාතුක කර්ඩුවයි වැඩමෝල තින්. එහ බුදුරජාණන් වහන්සේට පූජාකරපු පරිෂ්කාරවලට මොකද අපි කරන්නේ කියලා ආය ප්‍රශ්නයක් එෙනවාවි. එනිසා දේශනා කරනවා යෝ සත්තාරං පටිජගගති වත්ත සම්පන්නෝ බික්කු තස්ස දා තබ්බා. යම් විහාරයක බුදුරජාණන් වහන්සේට වතකරන භික්‍ෂූන් වහන්සෙනමක්කින්නවන. උදේ හවස භාගිතුන් වහස වෙනෙන් වත් පිළිවෙත් කරන භික්‍ෂුවක් ඉන්නවනං භාග්‍යතුන් වහසයට පූජාකරපු පරිෂ්කාරටික ඒ භික්ෂුවට දෙඩ වටිනවා. ඒ කාරණාව සඳහන් කරනවා ඇයි ඒ කියලා. උත්තරේ දෙනවා පියාට අයිති දේවල් පුතාටයි. එනම් වත කරනවා කියල කියන්නේ. භාගිතුන් වහසට හොඳට සලකනවා කියලෙකයි. ඒ නිසා භාගිතතුන් වහසට ලැබෙන දේ. වත කරන්න භික්ෂුවට සුදුසුයි දෙන්න කැපයි ගැලපෙනවා කියල සඳහන් කරනවා. එහෙම නැත්තං භික්ෂූ සංගරත්නයට දෙන්න වටිනෝ එහෙම කෙනෙක් කම්බුුණේ නැත්තං හොදුවේ මහාසංඝයා උදෙසා එය පූජා කරන්න වටිනෝ බුදුරජාණන් වහන්සේට පූජාකරපු පරිෂ්කාරවල ගිතෙල් තලතෙල් පෝල් තෙල් මේ ආදී තෙල් වර්ග තියෙනවන. සඳහන් කරනවා ඒ තෙල් අර්ගෙන භාගිතුන් වහස වෙනුවෙන් නැවත පහන්දල්වන්න කියලා. එතොට භාගිතුන් වහසිට අපි පූජා කරලා තියෙනනම් වස්ත්‍ර ආන්ගේ වස්ත්‍ර අරගෙන එව්වගෙන් කොඩි මහලා භාගිතු වොහස වෙනුවෙන් කොඩි ඔසවනයක වටිඉනවා කියලා සඳහන් කරලා තියෙනවා. එලඟට පිතුනී භික්‍ෂ සංගරත්නයට දන් දෙන්න කියල කිය හම ගණනක් නොකයන තාක් මහා සංගරත්නය. මෙනි ගණනක් නොක කියන්න තාක් මහා සංගරත්නය කීී දැන් උබතෝ සංගයයා වැඩමෝනව කියලන කිවී භාගිත නොහසතක්. එතට ගණනක් කියන්න නෑ භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂුණීන් වහන්සේලා ඉන්න තාත් සියලු දෙනම් වැඩම් කරනවා. මේ කාරණාව වට්ට කතාව මෙහෙම පැහැදිලි කරනවා අපිට හරියටම පිින්න්නතනි තේරෙන්නේෙ නෑ ඒක කොහොම කළොත් හරිද කියලා. සමහර විට එක විහාරයක කොයි තරං භික්‍ෂූන් වහන්සේල වැඩඉන්නවාද ඒ සියලූම භික්‍ෂූන් වහසේලට දානිට වැඩින්න කියෝ. භික්‍ෂුුණීන් වහන්සේල කොයි තරං වැඩඉන්නවාද යම් විහාරේක ඒ විහාරයේ වැඩඉන්න සියලූම භික්ෂුණීන් වහන්සේලත් වැඩමෝනෝ කියන කාරණාවට යන්නත් පුළුවන් එහෙම නැත්තං ප්‍රමාණයක් කරගණ්ඩ පුළුහන් අපි කියම අපේ නිවස පිහිටලා තියෙන තැන ඉඳලා අපි මුලින් සංඝයාට ආරාධනා කරඩ ගියානං යම් ආරාමයකට තැන් වර්තමානයන අපි කියනවා මේ අපේ පන්සල කියලා අපේ ගමී පන්සල අපි දායක පන්සල අපි එහෙම කතා කරනවාන්නේ එතවොට අපේ පින්කං කටයුතු අපි ආරාධනා කරන්නේ අපි මේ අපේ පන්සල කියල කියාගන්න තැනට එදවොට අපේ ගෙදර ඉඳලා අපේ පන්සලට යනකොට පන්සල් කීයක් අපි පහු කරනවාද එන ආරාධනා කරන්න පුළුවන් මේ ගෙදර දක්වා මග මුණගහෙන ඒ සියලුම පන්සල් ලොල සංගයත් වැඩමාට කියලා. ඒ විදිහෙට යම් සීමාවක්තියාගෙන මේ උබතෝ සංගයා වැඩම කරවගන්නේ එක අද අපිට මෙයාට්ට කතාවට අනු හිතැන්ඩ පුළුවන් කාරණාව. නමුත් මේ ප්‍රමාණයක් නොකර සංගයා වැඩමෝනවා කියන කාරණාව නැත්තැඟ අපිට තේරෙන්නේ. නමුත් සීමාවක් දැක්වලා වැඩමුවන්ඩ බැරිවින එකක් නැහැ කියල තවත් සඳහන් තැන්වලට අනුව සහිපත් කරන්න පුළුවන්. ඊළඟට පිතිනි සඳහන් කරනවා. සංඝරත්නය හා භික්‍ෂුණී සංගයා දැ උබතෝ සංගයා හාම දෙගොල්ලම වැඩි ජෝනය. පිනතිරි මේ කාරණාවෙන් පැහැදිලි වෙන්නේ මේ පරම දක්කිනෙය වූ පළවෙනි සංගීක දාානය අද කොහොමත් අපිට දෙන්ඩ බෑ කියන එකයි. මොද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන උපස්ථානයක්ත් ඒ විදිහටම කරන්න පුළුවන්. භික්‍ෂු සංගරත්නය උදෙසා කරන උපස්ථානයක් ඒ විදිහෙටම කරන්න පුළුවන්. නමුත් මේ ලෝක අදෙන්. සි තැනක භික්‍ෂුණී සංඝය නෑ ඒනිසා ඔබතෝ සංගයා වැඩමුවන්න පුළහන්කමත් අපිට නෑ ඒකයි මංකිවි කොහොමත් ඒ දානය අද පූජ කරඩ බෙරිවෙයි කියලා පීළඟට පින්නතනි සඳහන් කරනවා තුන් එනි සාංගීක දාානය භික්‍ෂු සංඝයා විශයහි දෙන දානය භික්‍ෂූන් වහන්සේලාට විතරක් ආරාධන කරනවා ආරාධනා කරලා වැඩමවාගෙන දානය සකසලා මනාව ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. මෙ තමයි තුන්වෙනි සාංගීක දාානය. තුන්වෙනි සාංගීක දාානය අද අපිට ඒ විදිහට දෙන්න පුළුවන් නමුත් පින්නදන වෙතන ප්‍රමාණයක් කියන්නේ නෑ. කොච්ච රක්්ද වැඩමුවන්නේ කියල කියන්නේ නෑ. හතරවිනිධානයේ භික්‍ෂුනී සංඝයා වැඩමකරවලා දෙන දානේ. තුොට මේ ධානය අදෙන්න්නඩ බැරි බව අපි දන්නවා. මෙතනත් ප්‍රමාණයක් කියන්නේ එක්ක අර මුලින් අපි සඳහන් කලා වගේ යම් සීමාවක්තියගන්නවා. මේ පලාතිම වැඩඉන්න භික්‍ෂණී සංගයා වැඩමූුණු. නතන් මේ පලාතම වැඩඉන්න භික්‍ෂ සංගයා වැඩමුවුණු. නැතම් මේ දිස්තිරික්කම වැඩඉන්න භික්ෂුංගයා වැඩමූුණු. අං එහෙම සීමාවක්තියා ගන්ඩ පුළුවන් ඇති. එලකට පස්සනි ධානය කියනවා ප්‍රමාණයක් වසයෙන්. භික්‍ෂූන් හා භික්‍ෂුණීන් වැඩමෝල දෙන ගානේ ප්‍රමාණයක් තියෙනවා. භික්‍ෂූන් වහන්සේලා දහනමයි භික්‍ෂුණීන් වහන්සේලා දහනමයි දහයක් කියල ප්‍රමාණයක් තියෙන. ඉතින් මේ පස්වනි සංගීක ධානයත් එතකොට අද දෙන්න බෑ. ඇයි වැඩමුවන්ඩ භික්ෂුණී සංඝයා නැති නිසා. හයිවැනි සංගීකධානය සඳහන් කරනවා ප්‍රමාණයක් කරලා භික්‍ෂූ සංගයා වැඩම කරවලා දෙරදාන්නේ. අපි අපේ පන්සරට ගිහිල්ල නායක හාමුදුරුවන්ට ආරාධනාවක් කරනවා ස්වාමීණී අහවල් දවස ගෙදර දාානයක් පූජා කරන්ට කල්පනා කළා මට ඒ සඳහා භික්‍ෂූන් වහන්සල දහනමක් අවශ්‍යයි. ප්‍රමාණය උන්වහසිර කියන. ප්‍රමාණයක් කරලා ආරාධන කනව දහනමක් නං පහලුෂ්නමක් න විසිනමක් න ප්‍රමාණය කියලා ආරාධන කරමු. එහෙම වැඩමෝල ධනි පූජ කරනවා. හත්තනි සංගීක ධානයත් පින්නතිනි අද පූජ කරඩ බෑ ප්‍රමාණයක් දක්වලා භික්‍ෂුණී සංඝයා පමණක් වැඩමෝල දෙන සංගීක දාන ඒ දාානත් අදපිට පූජ කරන්ඩ ලැබෙන්නේ නෑ කියන කාරණාව වෙතකොට අපි දැන්ම. ඊලකට පින්නතින සඳහන් කරනවා කාසාාව කණ්ටක සංගෝ දින්නං දක්කිනාපී ගුණසංකායේව අසංකෙයි යාති උත්තන්. තවත් අනාගතයට යනකොට මෙසාසනයේ කාසාව කණ්ට කිය භික්‍ෂු පිරිසක් පහර වෙනෝ. කණ්ටයේ කියලා කියන්නේ බෙල්ලෙට එතකොට ඒ භික්‍ෂූන් වහසල හඳුන ගන්න කොහොමද බෙල්ේ විතරක් කහපාට පටියක් බැඳගෙන ඉන්නවා. අන් ඒකෙන් හඳුනගන්නවා මේ භිච්චුවක් පිනතින සඳහන් කරනවා වෙන ගතයුත්තක් නෑ කියලා. බෙල්ලෙ කහපාට පටියක් තියෙනවා. විවාහ වෙලයි ඉන්නේ දරුමල්ලු ඉන්නවා හේෙන් කුඹුරු වැඩ කරනවා ්‍රැකීරක්ෂ කරනවා ව්‍යාපාර කරනවා මේ සියල්ලම කරනවා හඳුනගණ්ඩ තියෙන්නේ බෙල්ලක හපාට පටියක් තියවා. එකයි කාසාව කන්ටක බෙල්ලෙ කහපටියක් තියෙනවා. බෙනගතයුත්තක් නෑ. සඳහන් කළා මෙන්න මේ කාසාාව කණ්ටක සංගරත්නය කෙරෙහෙ වනත් දුන්න දක්ෂිනාවේ ගුණසංක්‍යාව ගත්ත හම ඒද අසංකේ යානි සංසයි කියලා. ආනිසන්සේ අසංක්‍ය අනිසංසයි මේ අසංකෙයියන් අපමයිියන් කියන කාරණාව මේ දේශනා මාලාවී මුලින් අපි පැහැදිලි කරන්න යෙදනා. දැඟතවට මෙතනීන්නේ දුස්සී ලැබි දුසී සියදුුගෘහ කටයුතු කරන කෙනෙක් නේ එතකොට දුස්සීලයි. එතකොට පෞද්ගලික දාන කතා කරනකුට දුස්සීල පුද්ගලයෙක් උදෙසා දෙන දානය ආනිසංසයේ අනාගත ජීවිත දාහක තමා විපාක දෙන්නේ. දුස්සීලයක් උදෙසා දෙන දානී ආනිසන්සේ අනාගත ජීවිත දාහ විපාක දෙනවා. එදෝට කෞුද දුස්සියලෑකීවි තිසරනත් නෑ පන්සිලුත් නෑ. එමන මෙතන කාසාාව කණ්ටක කියලා හඳුන්වන්න කොටත් අරක් අපි සඳහන්කරපු ගෘහ කටයතු ඔක්කොමත් කරනවානන්. ඒ ඒ පන්සිල් ආරක්ෂා කරගනම ඉන්නවද කියන කාරණාවක්වත් අපි දන්නේෙ නැහැ නමුත් භික්‍ෂ කියල කතා කරනවා නං භික්‍ෂුවට පන්සිල් ගැන කතා කරන්නේ නෑ. භික්‍ෂුව ඉන්නේ පන්සල් කියන මට්ටමට වඩා හුඟක් උඩි. පන්සිල් කියල කියන්නේ පල්ලහැම සීමාව. ගිහිපින්නතුන් අනි වාරයෙන්ම ආරක්‍ෂා කරගත යුතු සීලය. මීට වඩා පල්ලැහැට සීලයක් නෑ. මේ තමයි ප්‍රාථමිකම ප්‍රමාණය. යමෙකුගේ ජීවිතයේ මේ ප්‍රමාණය ත්‍රැකගණ්ඩ තාමත් බැරිනම් ඔහු ඉතාම අදක්ෂ දුරුවල පුද්ගලි මේ ප්‍රාථමික මට්ටමටවත් එෙන්ඩ බැරින ඉතාම අදක්ෂ දුරුවල පුද්ගලී. නමුත් මෙතන සඳහන් කළා මේ කාසාව කණ්ටක භික්‍ෂුවට දෙන දානය අසංඛ්‍යයා නිසන්සයි කියල. හෙමකන්ට හේතුවමකක්. මේ කාසාව කණ්ටක භික්‍ෂුවට වඩා නුවරයුගේ හිටියක් ගනිින්නාන්සෙල කෙල පිරිසක්. අපි බිනත නහලයිති. හැබැයි මේ කාලෙ මිනිස්සු හරි සතුටින් ගනින් අන්සලට බනිනාවා තාසනයේ විනාස කරපු පිරිසක් වගේ දැකි. ගනිින් අන්සලා නි කල කියනවා. ෝද කරන්න ගිහමත් හමනවා. නමුත් පිනතින අපි සතුටිින් බැන්නට බනිින්ඩ වටින්නේ නැති පිරිසක්. සිල්තිබ්බද නැද්ද කියන කාරණාව වටින්නේ. වටිනවා නමුත් මෙතැනදී ගනින් නාන්සල කෙල කියන්නේ සිල් නැති වුනත් බුද්ධ ශාසනයේ ආරක්ෂා කරග්ඩ. අද ඔබට මට මේ සසුන මේ මට්ටමට රැකල දෙන්ඩ ජීවිත පරිත්‍යගෙන් කටයුතු කරපු පිරිස. මරන්ඩ හොයාගෙන එනකොටත් ශාසනය අතහැරල ගපු නැති පිරිස. ඒත් තරං ශාසනයට ලෙංගතු පිරිස නමු අපි එහෙම හිතලබල්හම වර්තමානි නිශාසනයට එච්චර ලංගතුයි කෙළ හිතෙන්නේ. සමහරයි සමහර ආගංවලාය තමන්ගේ ආගම වෙනුවෙන් අදහන ලබ්දිය වෙනුවෙන් ජීවිතෙත් පරිත්‍යාය කරනවා. නොමුත් අපි ඒගොල්ලන්ට බනිනවා. මිත්‍ය අදෘෂ්ික තමයි නමුත් ජීවිතය වුනත් ආගමයුඩින් පරිත්‍යයක් කරනවා. එනම් අපි ඒ මිනිස්සුන්ට බනිනවට වඩා අපි හිතන්ඩෝනෑ. අපේ ශාසනය වෙනුවෙන් අපි මොනවද කරලා තියන්න කියලා එතෙන්ටයි අපි අඩුවේ. එතකොට මේ කාසාව කණ්ටක කියල කියන්නේ මේ ගනිින් අන්සලාටත් වඩා ඉතාම ප්‍රාථමික මට්ට මේ තමයින්නේ නමුත් අසංඛ්‍යනි සංසයි කියල කියනවා. අපි කියැන්නේ දුස්සීල කියලා කාට පෙන්නතිනේ දුස්සීල කියල කියන්නේ දුස්සීල කියල කියැන්නේ පාරාජකා ච්ච භික්ෂට. දකට පාරාජිකා වෙලානං දුස්සීලයි සංග ගනයට අයිති අයිති නෑ. එහෙම නං මෙන්න මේ කාසාව කණ්ටක භික්‍ෂුවත් දුස්සීලයි ඒ වුුණට පින්වතන දුස්සීල සංග කියල පිරිසක් ඉන්නාද. එ මිනිසු බහිනවන දුස්සීල සංගයා දුස්සීල නං සග නෙමේ දුස්සීල සංඝයා කියලා පිරිසක් ශාසනය ශාසනි නෑ. විශාසනය හරි පිරිසිදයි තාම නිර්මලයි පහරාධ සූතරයේ පහරා දසුරයට භාගිතුන් වහස කාරණටක් දේශනා කරනවාගේ. අසුරියයෝ ඉන්නේ මහසාගරය ඇසිරු කරගෙනන. එතකොට මේ අසුරයා භාගිතුන් වහසට සඳහන් කරනවා මහසාගරේ තියෙන ගුණාටක්. ඒකින් ඒ ගුණයක් හැටියට. හර දසුරුවේද්‍රය සඳහන් කරන ස්වාමීනිි මහ සාගරයේ කුණු නෑ මොකවත් කුණු තියාගන්න නෑ. යම් කුණක් සාගරයට වැටුණුත්. නැත්තන් සාගරය ඉන්න මත්සයෙක් නමුත් මැරිල කුණු වෙනවනම් සාගරී තියාගන්නෙ නෑ. රැල්ල විසින් තිිකටි ිකටික ිකටික තල්ලු කරලාගෙනල්ල ගොටටම විසි කරලදානු. සාගරී තියාගන්න නෑ ඉන්න සාගරී හරි පිරිසිදයි. එලට භාග්‍යතන් වහස අසුරේන්ද්‍රයට සේපත් කරනවා සම්මා සම්බුද්ධ ශාසනයත් ඒ වගේම තමයි කියලා. අසුරේන්ද්‍රයේ මේ ශාසනත් කුණුනෑ සම්බුද්ධ ශාසනයේ හැමදාම නිර්මලයි හැමදාම පිරිසිදී. මේ ශාසනෙත් කුණුනෑ යම් දුස්සීලේක් ඉන්නවානං ඒ දුස්සීලයා වහාම සසුනෙෙන් නිෙර්පෙනවා. එ ප දුස්සීල වෙච්ච ගමන් භික්‍ෂූ කියන ගනයට වැටන්නේ දුස්සීල කියන්නේ පාරාජික විච්ච කෙනට එයා භික්‍ෂුනිමි දුස්සීල සාමනේර කියල කියන්නේ දුස්සීල සාමනීරය නෑ දුස්සීල වෙච්ච ගමන් ශාසනය අහකට ගිල්ලිවරයි සාමනේර භික්‍ෂූන් වහසේ නම දසසිල් ආරක්ෂා කරන කෙනෙක් හැබ ග්‍රහස්ථ දසීලයි සාමනේර දසසීලයයි කෙනෙ දෙක්. ගෘහස්ත දසසීල්ලියයට වඩා ලොකු කැපකිරීමක රැන්ඩෝනේ සාමනේර දසීල්ලයේ රටින්ට හේතුවතමයි ගිහි අයගේ දසසිල් සමාදන් වෙච්චහම එකසිල්පදයක් කැඩුණොත් පන්සිල්ලොලිින් එකක් කැඩුණොත් එයාට නමයක් ඉතුරුයි. නවත් පොඩි හාමුදුරුවන්ට එෙමනෙයි. පන්සිල්ලින් එකක් කැඩුුණුත් දහයම කඩාමටනවා ආගේ නිසා පන්සිල්ලින් එකක් කැඩිච්ච ගමන් සාමනයට භාවේ අහෝසි වෙලා නැත්තටම නැතිවෙලා යනවා. කොඩා අවදී ඕන තරන් එහෙම කැඩෙන්න පුළුවන් නමුත්ඒ එක දැනගත්ත ගමන් ගුරු හාමුදුරුවගාවට ගිහිල් ආචාරයන් වහසළඟට ගහිෙල කියන්නරන්නේ ස්වාමීනී බොරුව කියවුණ එ කීපු ගම ආාරයන් වහස නැවතවතාවක්. සීලෙහි පිහිටෝනොවා එතන ඉඳලායි භික්‍ෂුව නැං සසිල්පදී කැඩුන ගමන් ශාසනගලී. එනම් පාරාජිකා වෙච්ච ගමන් ශාසන එල්ලි. ශාසනය ඇතුළේ දුස්සීලියු නෑ. එනන් දුස්සීලියෝ නැත්තං දුස්සීල සංග කියල පිරිසක් ඇත්තෙන නමුත් මේ කාසාාව කණ්ටකයට නමුත් පින්නතුනී අපි දන් දෙන්නේ. භික්‍ෂු මහ සංඝරත්නය අරමුණු කරලා.විගුල්ලො දුස්සීල බව ඇත්ත. නමුත් අපි දානෙ දෙන්නේ පිරිසිදු සිල්වත් සංඝයා අරමුණු කරල තමයි මෙදාාන දෙන්නේ. අන්න ඒ නිසා දායකයට එදාටත් අසංඛ්‍ය නිංස සහිතයි. බොද අරමුණු කරන්නේ සංගරත්න ගරත් හොඳ ප්‍රඥාව ෝන. වර්තමානෙ. අපි සංගීක දාන සංගීක දාන කියල පූයා කරන දාන සඟ සතුද කියල ප්‍රශ්නයක් පැනනැගෙනවා මේ විදිහට නිරාකරණය කර තින තැන්දැක්කම. ඒකට කරුණු රාශිය ඉස්සරහට පැහැදිලි කරලාතිනවා.ඉනතින මෙතන සඳහන් කරනවා. ගෝත්‍රබුණුණු ගොද්ධ මත්තක මේවේ ආනුභාවමානානා. නාමමත්ත සමනාති අතියගේ. බුද්ධහගමේ හාමුදුරු නමක් කියන ප්‍රමාණයේ විතරයි කාසාාව කට්ටක සංගය ඇයටති. මේ කහ පටියය බැඳගෙනීන්න බුද්ධහගමේ හාමුදුර කෙනෙ.කින ගෝත්‍රයේ විතරයිති එනි බුද්ධාගමී කියන. වෙන බුද්ධ ශාසනයට සම්බන්ධ දේවල් ඔහුළඟ ඔහුළඟ නෑ. දුස්සී ලේසු සංගන් උද්දිස්්‍යදානන්නන් දස්සන්තීති එත්ත දුස්සීල සංගන්තී . අන්න ඒ දුස්සීල සංගරත්නය කියල මෙතන සඳහන් කරනවා දුස්සීල සංගරත්නය කෙරෙහි දානයක් දුන්නත් කියල නතරවෙඩ කියනවා. දුන්නත් කියලා නතර වෙලා ඊළඟට සඳහන් කරනවා පිවතනී එතන වෙන් කරණ්ඩෝනේ. දුස්සීල සංගරත්නය කෙරෙහි දානයක් දුන්නත් එලා නතර කරඩ කිය නවා. කොහොමද දුස්සීලයන් උදෙසා දෙනදානය සංගරත්නයට දෙන දානය වගේ එතිකොට කියනෙ දුස්සීලයන්ට දෙන දා සංගරත්නයට දෙන දානය වගේ. අිධානය දෙන්න කාටද දුස්සීලයන්. නමුත් සංගරත්නයට දෙන දානේ ඕ වගේ කියලා අරමුණකරඩඕනේ. දැන් ශාසනය නියෝජනය කරන පිරිස ඇට යෙත්නේ දාට පෙනී හිටින්නේ. දුස්සීලයි නමුත් අපිට වෙන දන්දෙන්ට කෙනෙක් නෑන. ඒ අයට තමයි දන්දෙන්ට වෙන්නේ. නමුත් ඒ දුස්සීලයන්ට තමයි දෙන්නේ නමුත් අපේ හිත ඇතුළේ ඉන්නේ ආර්යමහා සංගරත්නය. එදට අපි දන් දෙෙන්නේ දුස්සීලයන්ට නමේ. අපි දෙ ආර්මහා සංගරත්නේ. ංගීශ සඳහන් කළා සංගෝති දුස්සීලෝනාම නත්ති. සංගයාතරින් දුස්සීල කියල කොටසක් නෑ. එතකොට දුස්සීලයන්ට දුන්නට සංගරත්නය අරමුණු කරහම සංගරත්නය අතරේ දුස්සීලෝ කියලා ජාතියක් ජාතියක් නෑ. දස්සීලා පන උපාසකා තේසු දුස්සීලේසු බික්කු සංගන් උද්දිිස්ස සංහස දේමාතිදානං දුස්සීල උපාසකයු ඒ දුස්සීලයන් කෙරෙහි ැන් එතකොට භික්‍ෂුව මෙහෙමනං එදාටඉන්න ගිහි ප්‍රජාව ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නෑන එහෙමනං දුස්සීල උපාසකයෝ දුස්සීලයන් කෙරෙහි භික්‍ෂූ සංගරත්නය උදෙසා දුස්සීල උපසකයෝ නමුත් දානය දෙන්නේ භික්ෂු සංගරත්නය වෙනුවෙන් තමයි දෙන්නේ. සංඝයාට දෙමී කියන චේතනාවෙන් දන්දෙනවනන් කියන කාරණාව තමයි මෙතන විස්තර කරන්නේ කියළ පැහදිි කරනවා. ඉති භගවතා බුද්ධ පමුකේ සංගේ දින්න දෙන්න දක්කිනාපි, ගුණ සංකාය අසංකෙයි යාති උත්තන්. භාග්‍යතුන් වහන්සේ විසින් බුද්ධ ප්‍රමුඛ සංගරත්නයට දුන්න දාානයේ ගුණය අසංකේ යැයි කියලා දේශනා කරලා තියෙනවා. එමන මේ දුස්සීලයන් උදෙසා නමුත් දානය දෙන්නේ සංගරත්නය උදෙසා. අන්න ඒ නිසා ධානය සංකයේ අනිසන්සේ. ඊළඟට පින්ටෙන් නැවත කියනවා ඒ උපාසකයන්ට ප්‍රඥ්ඥාව අවශ්‍යයි සංගරත්නය අරමුණු කරන්න. අන්න එතන අපිට අද ඉතාම විශේෂ කාරණාවට. කාසාාව කණ්ට සංගෝ දින්න දක්කිනාති ගුණ සංකායේව අසංකෙයාති යුත්තා පින්නතුන මෙතන සඳහන් කරනවා මේ කාසාාව කණ්ටක සංගරත්නය කෙරෙහෙ වනත් දුන්න දානය ගුණ අසංකේය බවගත්තහම මෙ ගුණ සංක්‍යාව අසංකෙයියයි කියලා තමයි සඳහන් කරන්නේ කියලා. ග මෙතන ඳහන් කරනවා තවත් විශේෂ කාරණාවක් මෙ සගසතු දන්දීමේදී සංගරත්නය කෙරහි ගරු කරන්ඩ පුළුවන් කෙනෙක් විසින් පිරිනමනව න යම්ධානය ආං එහි ආනිසංසයේ ලබන්ඩ පුළුවන් සංගරත්නය උදෙසා යම් කෙනෙක් ධානයක් පිරිනමනව නං ඔුට ප්‍රඥ්ඥාවතියෙන්න්ඩමෝන මහා සංගරත්නය අරුන් කරන්න ට හේතු පින්නතින සඳහන් කරනවා පුද්ගල සංඥාවාවුත් ආනිසංස ලැබෙන්න්නේ නෑ කියලා. පුද්ගල සංඥාවෙන්ුවේ සංග සංඥාවම තමයි තියෙන්ටුවන්නේ. සඳහන් කරනවා මෙ යම් කිසියෙකු විසින් සංගගත දක්ෂිණාවක් දෙමී කියලා යම් දායකය විසින් භික්‍ෂූ මහසංගයා උදෙසා සඟසතු කරලා දානයක් දෙනව කියලා අධිෂ්ටාන කරලා. දාන වස්තුවක් පිළියල කරලා විහාරයට ගිහිල්ලා විහාරය ඉන්න නායක හාමුදුරුවන්ට මතක් කරනවා ස්වාමීණී මට සංගරත්නය උදෙසා එක භික්‍ෂූන් වහන්ස නමක් දෙට. ගෙදර දානෙ පිළියල කරලා ගිල්ලකීන්ව ස්වාමීණනි මට සංගරත්නය උදෙසා එක භික්ෂූන් වහන්සෙනමක් දෙන්න කියලා. එහෙම කියහම නායක හාමුදුරු කුඩා සාමනේර හාමුදුරු නමකට කතා කරලා කියනවා මේ දායයික මහත්වයගේ ගෙදර ගිහිල්ල දානි වලඳල පුුණ්්‍යානු මෝදනා කරලා එඉන්න කියලා දැ දායක මහත්තය දන්නවා උපසම්පදාවෙල නැති පුංචි හාමුදුරු කෙනෙ මට ලැබුුණි කියල එයන් නොසත් උටට පත්තිෙනෝ නමුත් ගිහිල්ල දානි පූජා කරනවා එයා නොසත්තුට පත්තිච්ච නිසා යාගේ දානය සඟ සතු වෙන්නේ නෑ ඇයි නොසතු ටිං යන්නේ සාමනේර නමක් ලැබුණ කියලා. ඊලකට පින්ඳතිරි සඳහන් කරනවා නැවත පන්සලට ගිහිල්ල දානනි සකස් කල්ල එහෙම මතක් කරහම ඉතාම උසස් ලොකු හාමුදුරු කෙනෙ උපසම්පදාවෙන් බොහෝ වස්පූර්ණය කරපු ලොකු හාමුදුරු කෙනෙක් එයාට ලැබෙනවා දානෙ එදා සාමනේරවරයා කැඳවන අදදින් දුක හිතුනා අද පුදුම සතුටක් තියෙන්නේ මට උපසම්පදාශීලයේ ආරක්ෂා කරණ මහතෙර නමක් ලැබුණ කියලා. එහෙම සතුටට පත්වනොත් ඒ ධනෙත් සාංගීක වෙන්නේෙ නෑ කියලා. එහෙමනං මොනදානෙ දෙ සංගීක වෙන්නේ සාම නේර නමක් ලැබුණ. අර ික්ෂූන් වසන ලැබුණ අලුත පැවිදිවෙච්ච නවක භික්‍ෂූන් වහසනමක් ලැබුණ ශාසනයේ බොහෝ වස් සම්පූර්ණ කරපු සංගපීත්‍රෝරයන් වහන්සේනමක් ලැබුණත් මට හම්බුණේ මහා සංගරත්නයයි කියනකාරණාව අරමුණු කරල දන්දුන්නුත් බිතරක් සඟසතුය හෝ. ඒකයි මම මුලින් සඳහංකලේ අද සග සතු දානයක් දුන්න කියල කීවට ඒක සඟ සතු උනාද කියල ප්‍රශ්නයක් ඉතිරුවෙනවා කියලා. මොකද අපි සමහර වෙලාවට අපිට පුළහන් පන්සලට ගිහිල්ල ආරාධනාවක් කරන්ඩ මට දහනමක් ඕනෙ. අපිට ඉල්ලීමක් කරන්න්නත් පුළුහන් අපේ හාමුදුරුවනේ එහා පන්සලේ හාමුදුරු අපේ නෑ දැයි උන්වහන් සිටත් දානි කියන්ඩ. අපි හාමුදුරුවනිය අහවල් පන්සලේ හාමුදුරුවොත් වැඩමවාගෙන එන්ඩ අපිට උන්වහසේ කාලෙ දහම් පාසලී ගැනවා ඉස්කෝලී ගැනවා නොයෙක් ආගෙමිකවත් පිළිවෙත් උන්වහස අපිට කියල දීලතිෙනවා උන්වහස අපි ආචාරිවරේ උන්වහන්සෙත් දානයට වැඩමවාගෙනෙන්ට. අහවල් අහවල් ස්වාමින් වහන්සේල අප එක හිතවත්. උන්වහන්සේලාටත් ධානය ආරාධනා කරනුවනන් අපි කැමතියි දැමේ ඔක්කොම කියන්න කාටද ගමී පන්සල හාමුදුරුවන්. මුදුර කියන හොඳයි දායක පිරිස මතක් කරන උන්හසිලට අප ආරාධන කරන්න අපි ඊළඟට ආාධන කරන නායක හාමුදුරුවොත් වඩින්ඩ මෝනේ එමත් කියනවා ඊට පස අපි ධන සූදානන් කරගෙන දැංගයා වඩිනකම් බලාගෙනඉන්න. අපි වැඩමුවන්ට අදවාකාලි වගේ වාහනයක් ඇවල තිබන දැන් සංගයා වාහනෙන් ඇල්ල ගෙදරගව බහින කොට දායකය බලාගෙනන්න කෞද්ද වඩින් ැන් දනම වාහනයෙන් බැහැල ඉවරයි. ඊට පසේ හිතී කනස්සල්ලක් ඇැතිෙනවා. මං පන්සලි කොච්චිට වැඩ කරලා තියෙනවාද. අවුරුදු ගානකන්දල දානිෙල ඇස්ති කරල නායක හමුදුරන්ට වඩින්ඩම කීවා උන්වහසි වැඩලනෑ. අපේ අර ඥාති හාමුදුරුවන්ට අපිත් මගින් හම්බෙලා කීව උන්වහසි වැඩල නෑ. තැ හිතේ කනස්සල්ලෙන් යුක්තව දාානි දෙෙනවා ඒ ධනි පිනැතින සාංගීකර නෑ. ඇයි අපි ධානෙ හදලතියෙන මහා සංගරත්නයට නෙමෙයි නායක හාමුදුරුවයි. එද නායක හාමුදුරුව වැඩි නැදීද දුකයින්නේ. ඥාති හාමුදුරුවයි. නෑ අපිට ආරාධනා කරනකොට අරවිදිහිට කියන්න පුළහන් නමුත් දානයට ගෙදරට වඩින වෙලාවේ අපි ආරාධනා කරපු කිසිම හාමුදුරු කෙනෙක් වඩින් නැතුව. ඉතාම ලාබාල චූටි හාමුදුරු දහනක් වැඩත්. මේ වඩින්නේ සම්බුද්ධ ශාසනයේ නියෝජනය කරන මහා සංගරත්නයයි කියලා හිත පහදවාගෙන දංපූජා කරන්න පුළහන්නන් තමයි මහත් පලයි මහානිසංසදායහිකයි වෙන් එහෙම නැත්තං වඩින සංඝයා දිහා බලලා අරහාමුදුරෝත් වඩිනවා අපි ඉතිං උන්වහන්සේ ගැන දන්නවා හකමක් නෑ වැඩිය අනිධානි ටිකක් දෙමු අපි හෙමත් හිතනවා එහෙම හිතුවොත් ඒත් අපේ ධානයේ සගසති වෙන්නේ අපිට ඒ වෙලාවට වටින්නේ මහා සංගරත්නය. ඒකට උදාහරණ කතාවක් තියෙනවා අපි ඒ එක සඳහන් කරලා ධර්ම දේශනා විවර කරමු. එක දායක මහත්මයෙක් දානයක් පිළියල කරලා. විහාරයට ගිහිල ආරාධනා කළා ස්වාමීනී මට සංගරත්නය වෙනුවෙන් භික්ෂ නමක් දෙද කියලා. ඒ දායකයා හොඳටම දන්නවා මේ හාමුදුරුව දුස්සීලයක් ඒ හාමුදුරුවූ තමයි දායක මහතෙයට ලැබිි. කිය පාජිකාවිච්ච භික්ෂවා දායක මහතය ඒක හොඳට දන්න අය භික්ෂූන් හසගේ ස්ොභාවය නමුත් හාමුදුරුව වගේ ඉන්නවනේ දැඟතකට පන්සරෙන් ලැබුණ ඒ හාමුදුරුව පෞද්ගලිකෝ හොඳට මෙයාගේ චරිතය දන්නවා. නමුත් දායක මහතය ගෙදර ගිහිල්ල වියන් බැඳලා මල්වියන් හදල මල් පාාවඩ දාල සුවඳ පැක් සකස් කරලා සුවඳ දම් අල්ලලා ධනශාලාව සුවඳ කරලා හරයට නිකං අද බුදුරජාණන් වහන්සේ වැඩියනං මේ ධනි කොහොමද පූජා කරන්නේ ආං ඒවාගේ සකස් කරලා බුදුරජාණන් වහන්සේට කරන සංග්‍රහයක් සත්කාරයක් හා සමානව මල් පාවඩ මතින් වැඩමකරෝග නැවිල්ලා දන්න ගහල පසඟ පිහිටවල වැඳල පාදතෝවනය කරලා සුව පහසු ආසනයක වඩා හිදවලා ධානිි පූජ කලා. පූජා කරලයා තමන්ගේ කාර්ය කරගත්තා. මහත්ඵල මහා නිසංස වෙන විදි. දැන්ගෙතකොට හාමුදුරුවන්ට උදේකාලේ ලොකු සංග්‍රහයක් දායකයක් කලානේ. හැන්දෑවේ හාමුදුරුවන්ට පන්සලේ වැඩකට වුවමනා වෙලා තියෙන උදැල්ල. හාමුදුරුව දායක මහත්තයගේ ගෙදර ගියා උදැල්ල ඉල්ලකන්ට. දී යනකොට තාම දානට හදාපුමේ මල් පාවඩ මල් සැරැසිලි වවාස්කර ලව තිීන්න නැතුවේ ඇති. දායක මහත්තය ඉස්සරහ පුටුවක වාඩි වෙලා ඉන්නවා. හාමුදුරු වඩිනව නැගිට්ටවත් නෑ. ඉඳගැන මැහු ඇයි කියලා. ඉට සඳහන් කළා පොඩි වුවමනාවට උදැල් ලට්ටික කිල්ලගන්න. වාඩි වෙලා ඉන්න පුටුවගාව උදැල්ල තිබබ. අර හාමුදුරූගාවට උදැල්ලට පයින්ගෙහු හාමුදුර ගාවටසිේ. ගෙදර අය බලාගිනිද ඇැහුවා මේ භික්‍ෂුවට ඔබ උදේ කොහොම සංග්‍රහයක්ද කළේ. නමුත් දැන් පුටුවෙන්වත් නැගිටින් නැතුව ළඟට විසිෙන් උදැල්ලට පයින් ගැහුවා. ඇයි ඒ කියල. සඳහන් කලා මම උදේ දානය දුන්නේ මහා සංගරත්නයට. නමුත් උදැල්ල දුන්නේ දුස්සීලයකුට. ප්‍රඥ්ඥාවන්ත දායකයා ලැබුණේ දුස්සීලෙක් නමුත්. අමන්ගේ කාර්ය මුදුම් පත්කරගන්්ඩඕෝන නිසා මහා සංගරත්නයට දක්වන ගෞරවේ දක්වනවා. ආංඒකයි සඳහන් කළේ මේ දානය මහත් පලකරගැන්ඩ දායකයා සතු හොඳ ප්‍රඥාවක් අවශ්‍ය මයි කියලා. දැන් සලකන විදිීහොහුට වටින්නේ නෑ. අවශ්‍ය වෙලා වෙස ඇලකිල්ල කරගන්න. පිනතින ධර්ම දේශනාවට තියන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව නිවා කරමු. මෙවන් උතුම් සූත්‍ර දේශනාවල් භාගිතුන් වහසේ දේශනා කරලි කළේම වර්තමානය අපිට මහාලොකු උපකාරයක් පිණිසමයි. ආන්ගේ නිසා මේ දහම් කරුණුවලට අනුව සිත් සකස් කරගෙන මනාව දංපැම් පූජා කරලා අපේ කාර්ය සම්පූර්ණ කරගන්න එක අපි සතු වගකීමක් බවට පත්වේ. පින්නතින අද මෙ උතුම් ධර්මකාරණාව පැහැදිලි කරන්න. ධර්ම දේශනාවේ දායකත්වය දරමුන් ලබන්නේ. රත්මලාන මල්ලිකාරාම පාරයේ අංක පනස් අට නිවසේ පදිංචි කමලා ගුණසේකර මෑනියෝ ප්‍රමුඛ දූදරු මුණුබුරු මිනිබිරියෝ පිරිස. පුුණ්‍යානු මෝදනාව සිදුකරනවා වසර දහ නමයකට පෙර නිදන ප්‍රාප්තියට පත් වූ දොන් පීටර් ජයසිරි ගුණසේකර ස්වාමි පුරුෂයන්ට. අරුණාවතය ගුණසේකර මාතාවට ආදරණීය මෞපිය යුවලට නිදන ප්‍රාප්තියට පත් වූ සියලූම සහෝදර සහෝදරියන්ට මවපිය පාර්ශවයේ ස්වාමී පාර්ශවයේ සියලූම නෑදෑයින්ට කල්්‍යාන මිත්‍රයින්ට පින් අනුමෝදන් කරන අතර අපවත් වී වදාල දරනාගම කුසල දම්ම අතිපූජනීය නායක ස්වාමින්න් වහන්සේ ඇතුළු ශාසනයට ලැදි ලොවපුරා වැඩ සිටින උතුම් සඟරුවනට මේපින් අනුමෝදං වීවා කියන ප්‍රාර්ථනා කරනවා. රටමනිවෙන් දිවිපිදූ සියලුම රණවිරුදූ පුතුන්ටත්මපිං එසේ මාත්පර්ත්වේවා ඊට අමත්‍රවෝසෙත් ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින කමලා ගුණසේකර මෑනිියෝ සුකයි සුවපත්ව දිගාසිරි ලබත්වා දේශකයාණන් වහන්සේ. සුකී සුවපත්ව දිගාසිරි ලබත්තුවා මිහිතලේපුරා වැඩ සිටින ශාසන ලැදි ආය මහා සඟරුවන එක්සේ සත්වේවා සුවපත්වේවා අපගේ මනුබුරු මිනිබිරි දූපුතුන් බොහෝ ධර්මිෂ්ට වෙමින් ගෞතම බුදුසසුන බැබලෙන් මෙම මාතෘ භූමිය ආරක්ෂා කරගෙන පාරමි ධර්මියෝ පූරණය කර ගනිත්වා අපගේ ආදරණීය සේවක මහතුන් ඒ අඇගේ දූදරුවන් සුකී සුවපත් භාවයට පත්වේවා රාජ්‍යනායකයෝ සුවපත්වේවා මාතෘු භූමිය සුරක්කින උතුම් තීරණ ගනිත්වා සියලු රෝගීන් වෙද හෙද සංගම්වලාය රණවිරු දූපපුතුන් සුවපත්වේවා බෞද්ධයා මාධ්‍යයාලයේ කාර් මණ්ඩලයේ දූපුතුන් සියලු දෙනාම සුවපත්වේවා සියලු භයානක පැතිරෙන්ෙන ලෙඩරෝග මුළු විශ්වයෙන්ම සදහටම තුරංවේවා සියලු සත්වයූ සුවපත්වේවා සියලු සත්‍යයූ නිවන්දකිත්තුවා කියල ගුණසේකර මෑණියන් ඇතුළු පවුලේ අය ඉතා ශ්‍රේෂ්ඨ ආශිරවාදයක් කරනවා පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වීවා ආශිරවාද කළ සියලු දෙනනාට මරත්නත්‍රේ ආශිරුවාදයෙන් නිිදුක් නිරෝගිභාවී චිරජීවනය ලැබේවා ඉතාම ඉක් මං භවේක ඉතාමත්ම කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා කෙල ප්‍රාර්ථනා කරවා ආකාසත්තාාචල්ජ මට්හාාදිවානාගා මහිමදිිකා ප්ඥන්තන් අනුමෝදිි වාචරං රැක්කං තුළෝක සාාසනන්න් දේවූ වස්සතු කාලීනේ සසිය සම්පත්ති හෝතුචෙ පිතු භවතුළු කෝචෙරාජා භවතු දම්මිකු.